ගෞරවනීය වැඩිහිටි සහෝදරවරුනි, අල්ලාහින් පස්සේ කියනවා ඒ මුහුණු අල්ලාහව පමණයි දකින්නේ. ඊලා රබ්බිහා නාදිරා, ඊලා රබ්බිහා නාදිරා. අල්ලාහ කියනවා ඒ මුහුණු පරමාධිපතියව පමණක් තමයි දකීවි ඒ දවසේදී. ගෞරවනීය වැඩිහිටිනි සහෝදරවරුනි, මෙච්චරක්කල් අපි අල්ලාහව බලලා තියෙනවාද? නැහැ සහෝදරවරුනි. ඉමාම් සමක්ෂරි රහමහුල්ලා කියනවා ඉලා රබ්බිහා නාලිරා, කියාමත් නම් දිනයේදී කෙනෙකු සිනාසීමට පටන් ගතහොත් ඔහු එය නතර කරන්නේම නැහැ. ඒ සිනාව සදාකාලිකයි. මේ ලෝකේ සිනාව සදාකාලිකද සහෝදරවරුනි? නැහැ සහෝදරවරුනි. අද හිනා වුණොත් හෙට අඬන්නට වෙවි. නමුත් මරණයෙන් මතු ජීවිතයේදී සිනාසීමට පටන් ගත්තොත් ගෞරවනීය වැඩිහිටිනි සහෝදරවරුනි, එයා සදාකාලිකයි. එම සිනාව සදාකාලිකම පවතිනවා, කිසිදු සැකයක් නැහැ. ඉන්පස්සේ අල්ලාහ් කියනවා වවුජූහුයි යවුමයිදින් බාසිරා, وَوُجُوهٌ يَوْمَئِذٍ بَاسِرَةٌ. ගෞරවනීය වැඩිහිටියනි සහෝදරවරුනි, එදින ඇතැම් මුහුණු ශෝකයෙන් කළු මැලවි පවතී. අල්ලාහ් කියනවා කොහොමද තියෙන්නේ මුහුණු කළු මැලවි තියෙනවා? ඇයි අල්ලාහ් කියනවා දැන් ඉවරයි, කියාමත් දවස ආවා, මං ඉවරයි, හරාමේ කරා, සලාතේ ඉටු කළේ නෑ, මං නැත්තටම නැති වෙලා යන්නේ කියලා ඔවුන්ගේ මුහුණු කළු වෙලවී තිබෙනවා සහෝදරවරුනි. ඉන්පස්සේ අල්ලාහ් කියනවා තදුන්නු අන් යුෆ්අල බිහා ෆාකිරා, තදුන්නු අන් යුෆ්අල බිහා ෆාකිරා. මන්දයත් කොන්ද බිඳ දමන දරුණු විපත්‍ය ඒවාට සිදුවනු ඇතැයි ස්ථීර ලෙස විශ්වාස කරන බැවින් තමා ඔවුන්ගේ මුහුණු කළු මැලවි පවතින්නේ. අල්ලාහ් කියනවා දැන් දරුණු විපත්‍යක් සිදුවෙන්නට යනවා, එම නිසා ඔවුන්ගේ මුහුණු කළු මැලවි පවතිනවා කියා ගෞරවනීය වැඩිහිටිනි සහෝදරවරුනි, ගෞරවනීය වැඩිහිටිනි සහෝදරවරුනි, අල්ලාහ්ව බැලිය යුතුයි, අල්ලාහ්ව අපි බැලිය යුතුයි. අබූ සයිද් ඛුද්‍රී රලියල්ලාහු අන්තුමා පවසනවා නබිතුමාණන් කිව්වා ඉන්නකුම් සතරවුන රබ්බකුම්, නුබලා නුබගේ අල්ලාහව දකිවි. හෙට කියාමත් දවසේදී අල්ලාහව දකිවි. ගෞරවනීය වැඩිහිටිනි සහෝදරුනි, ඒ වෙලාවේදී සහාබාවරු විමසුවා හල් නරා රබ්බනා යවුමල් ඛියාමා, හල් නරා රබ්බනා යවුමල් ඛියාමා. ගෞරවනීය වැඩිහිටිනි සහෝදරුනි, යා රසූලල්ලා, අපි අල්ලාහව දකිනවාද? නබිතුමාණන් කිව්වා ඔව්, නුඹලා අල්ලාහව දකිනවා. ඇයි නුඹලාට මේ ලෝකෙ තිබෙන සූර්යයා වහා චන්ද්‍රයා බැලීම අපහසුද? නැහැ. එහෙනම් ඒ වගේම තමයි හෙට කියාමත් දවසේදී නුඹලා අල්ලාහව දකිනවා ස්ථීර වශයෙන්. ඉමාම් ශාෆී රහිමහුල්ලා කියනවා අල්ලාහව බලන එක පමණක් කියාමත් දවසේදී, නැත්නම් එම අමලේ පමණක් අල්ලාහව බලන සිද්ධිය කියාමත් දවසේදී නැත්නම් මම මේ ලෝකේ ඉබාදත් කරන්නේ නැහැ. නබිතුමා දවසක් චන්ද්‍රයා බලලා කීවා ඔබලා අල්ලාහව දකිවි, මේ චන්ද්‍රයාව දකිනවාක් මෙන් සලාතය අත්හරින්නට එපා, සලාතය අත්හරින්නට එපා, අල්ලාහව බලන්නට බැහැ. ලොකුම දඬුවම තමා කියාමත් දවසේදී අල්ලාහව බලන්න බැරිකම. එම නිසා සලාතය අත්හරින්නට එපා. නබිතුමාණන් කිව්වා ගෞරවනීය වැඩිහිටියනි සහෝදරවරුනි, අල්ලාහව බලන්නට පුළුවන් හදීසයක පැමිණ තිබෙනවා ජන්නතානි මින් දහබ්, ස්වර්ගයන් දෙකක් තිබෙනවා රත්රන් වලින්, ස්වර්ගයේ සෑම ගලක්ම රත්තරන් සහෝදරවරුනි, වජන්නතානි මින් ෆිල්ලා, තවත් ස්වර්ගයන් දෙකක් තිබෙනවා ඒ ස්වර්ගය රිදී වලින්. මේකේ සියලුම දේවල්, එහි තියෙන ප්ලේට්, එහි තියෙන පිඟන්, ග්ලාස්, සියලුම දේවල් රත්තරන් රිදී තමයි සහෝදරවරුනි. ඒ ස්වර්ගයේ සිට අල්ලාහව බලන්නට පුළුවන්. මේ ස්වර්ගය තමයි උලමාවරු පවසනවා ජන්නතු අදින්. මේ ස්වර්ගයේ සිට අල්ලාහව බලන්නට පුළුවන් සහෝදරවරුනි. බිය භක්තිකයන්ට පමණයි අල්ලාහව බලන්නට පුළුවන්. සලාතේ ඉටු කළ කට්ටියට පමණයි අල්ලාහව බලන්නට පුළුවන්.
උපවාසයේ යෙදී සිටිය කට්ටියට පමණයි අල්ලාහ් බලන්නට පුළුවන් සහෝදරවරුනි. අල්ලාහ් කියන ප්‍රකාරව නබිතුමන්ගේ ජීවන රටාව මේ ලෞකික ජීවිතයේදී ගෙන කටයුතු කළ පුද්ගලයාට පමණයි හෙට දිනයේදී අල්ලාහ් බැලීමේ වාසනාව ලැබෙන්නේ සහෝදරවරුනි. මේකේ කිසිදු සැකයක් නැහැ, මේකේ කිසිදු සැකයක් නැහැ. ඉන්පස්සේ අල්ලාහ් කියනවා කල්ලා ඉදා බලගති තරාකි කල්ලා ඉදා බලගති තරාකි තරාකි. ගෞරවනීය වැඩිහිටියනි සහෝදරවරුනි, මෙලොව ජීවිතය සදාතනිකයි තමන් සිතන පරිදිනව අල්ලාහ් කියනවා ප්‍රාණය උගුර දණ්ඩට ළඟා වූ විට. තරාකී කියන්නේ ප්‍රාණය උගුරු දණ්ඩට ළඟා වෙන විට. මේ ලෝකයේ මේ සකරාත් එක අපගේ සියලා අනුභව කර හමාරයි සහෝදරවරුනි. කවුරුත් මේ ලෝකෙට හැරිලා එන්නත් බැහැ. ගෞරවනීය වැඩිහිටිනේ සහෝදරවරුනි, මේ ලෝකයේ සියලුම දේවල් ගැන පොත්පත් ලියා තිබෙනවා. නමුත් සකරාතය ගැන උගුරු දණ්ඩට ප්‍රාණය ළඟාවීම ගැන කවුරුත් ලියලා නැහැ සහෝදරවරුනි. ඇයි අපි සිතන්නේ නැත්තේ? ඇයි ඒ අධ්‍යක්ීම් වශයෙන් බලලා කවුරුත් ලියලා නැහැ? ලියන්නත් බැහැ. ඒක අනුභව කරපු කට්ටිය සියලු දෙනාම පොළව යටට ගිහිල්ලා හමාරයි සහෝදරවරුනි. අල්ලාහ් වෙත ගොස් හමාරයි සහෝදරවරුනි. ඔවුන්ට නැවත පැමිණෙන්නට බැහැ සහෝදරවරුනි. එහෙම නැවත පැමිණියහොත් ඔවුන්ට මේ ගැන ලියන්නට පුළුවන්. එහෙම නැවත පැමිණීමක් නැහැ සහෝදරවරුනි. මරණයෙන් පස්සේ ගෞරවනීය වැඩිහිටියනි සහෝදරවරුනි, අල්ලාහ් කියනවා කල්ලා ඉදා බලගති තරාකි, නුබලාගේ උගුරු දණ්ඩට ප්‍රාණය ළඟා වූ විට. ප්‍රාණය උගුරු දණ්ඩට ළඟා වූ විට ගෞරවනීය වැඩිහිටියනි සහෝදරවරුනි, මේ උගුරු දණ්ඩ දක්වා ප්‍රාණය ළඟා වෙන තෙක් අල්ලාහ් තාලා අපගේ තවුබාව පිළිගන්නවා, අපගේ පෞස්සමා අයදීම පිළිගන්නවා. එම නිසා අපි අල්ලාහ් වෙත ළඟා විය යුතුයි. මේ උත්තම වූ රමලාන් මාසයේ අපි සිටිනවා. මේ රමලාන් මාසයේදී වැඩි වැඩියෙන් අල්ලාහ්ගෙන් ඉස්තිෆාර් කළ යුතුයි, අල්ලාහ්ගෙන් ඉස්තිෆාර් කළ යුතුයි, අල්ලාහ්ගෙන් පෞස්සමා අයදිය යුතුයි. අල්ලාහ් මේ හැමදේම පවසලා අල්ලාහ් මේ ගැන තවත් කුරාන් පරිච්ඡේදයක අල්ලාහ් කියනවා, සූරා වාකියාවද අල්ලාහ් කියනවා. මේ සිද්ධියම අල්ලාහ් කියනවා فلولا اذا بلغت الحلقوم فلولا اذا بلغت الحلقوم الله කියනවා මරණයට පත්වන්නන්ගේ ප්‍රාණය උගුරු දණ්ඩට ලඟු විට. හුල්කූම්, හුල්කූම් කියන්නේ උගුරු දණ්ඩ සහෝදරවරුනි. අල්ලාහ් මේ ප්‍රාණය ගලවලා අවසාන වශයෙන් උගුරු දණ්ඩ මත නතර කරනවා. අපි දැකලා ඇති මරණය ළඟා වූ කෙනෙක් ඇඳේම දවස් 10ක් 15ක් විතර ඇති, කණ්ඩ බෑ, බොන්න බෑ, ඔහු වැසිකිලි යන්නේ පවා ඇඳේමයි, ටොයිලට් යන්නේ පවා ඇඳේමයි, අත කකුල හොල්ලන්නවත් බෑ සහෝදරවරුනි. ඒ දවසේදී ඒ උගුරු දණ්ඩ වෙතට ප්‍රාණය ළඟු විට අල්ලාහ් කියනවා فلولا اذا بلغت الحلقوم ان پس اللہ کینوا وانتم حين هدي تنظرون وانتم حين هدي تنظرون اللہ کینوا එම අවස්ථාවේ නුඹලාද බලා සිටින්නේය. නුඹලාට බලාගෙන ඉන්න විතරයි පුළුවන්. ගෞරවනීය වැඩිහිටිනේ සහෝදරනි, උලමාවරු පවසනවා සේනාවන් දෙකක් බලාගෙන සිටිනවාලු ඒ අවස්ථාවේදී. පළවෙනි සේනාව තමයි මේ පවුල කියන සේනාව, පවුල් සේනාව. ඔවුන් බලාගෙන සිටිනවා කොයි වෙලාවද මේ මිනිස්සා මරණයට පත්වන්නේ. මොහුව නාවලා කෆන් කරලා ඉක්මනටම මිනිවලටම ගොහින් දාමු බලාගෙන ඉන්නවා මේ පළවෙනි සේනාව. දෙවෙනි සේනාව තමයි අල්ලාහ් කියනවා උලමාවරු පවසනවා මලායිකාවරු. ඔවුන් බලාගෙන ඉන්නවා උගුරු දණ්ඩ පහු කරලා ප්‍රාණය කොයි වෙලාවෙද එන්නේ, මේ ප්‍රාණය අරගෙන යන්න. මේ සේනා දෙකම ලෑස්ති අපිව මිනිවලට ගෙනියන්න. මේ වෙලාවේ අල්ලාහ් කියනවා وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنكُمْ وَلَكِن لَّا تُبْصِرُونَ. ඔහුට ඊට සමීපව සිටින්නේ නුඹලාට වඩා අපි තමයි.
ඒක නුබලා දකින්නේ නැහැ. වලා කිල්ලා තුබසිරුන්, නුබලා ඒක දකින්නේ නැහැ. වනහ්නු අකොරබු ඉලෙහි මින් කුම් වලා කිල්ලා තුබසිරුන්. ඔහුට ඉතා සමීපෝම සිටින්නේ අපි තමයි අල්ලාහ් කියනවා. මේ අවස්ථාවේදී ඔබට සමීපෝ සිටින්නේ ඔබගේ බිරිඳ නොවෙයි, ළමුන් නොවේ, පවුලේ සිටින්නන් නොවේ. අපි තමයි ඔබට සමීපෝම සිටින්නේ. ඔබලාට ඒක පේන්නේ නැහැ සහෝදරවරණි, ගෞරවනීය වැඩිහිටිනි සහෝදරවරණි. අල්ලාහ් කියනවා වලා කිල්ලා තුබ්සිරුන්, ඔබලාට ඒක පේන්නේ නැහැ. අල්ලාහ් කියනවා فَلَوْلَا إِكُنْتُمْ غَيْرَ مَدِينِينَ. අල්ලාහ් කියනවා නුඹලා අපගේ කීමට අවනත නොවන කට්ටිය නම්, නුඹලා අපගේ කීමට අවනත නොවන කට්ටිය නම් ඔබ ඔබලා සිතන පරිදි ජීවත් වෙන්න. මේ ලෝකේ සමහරක් මිනිස්සු ඉන්නවා අපි හිතන විදිහට තමයි ජීවත් වෙන්නේ. අපගේ ජීවිතයේ ඉස්ලාම් කියන විදිහට මාරු කරන්නේ නැහැ. සලාත ඊට කරන්නේත් නැහැ, නෝම්බිත් නැහැ, සකාත් නැහැ, හජ් නැහැ, ඉස්ලාම් කියන විදිහට ඉන්න බෑ. හරි, දැන් අල්ලාහ් කියනවා මං ඔබට අභියෝගයක් කරන්නම්. දැන් ඔයගලන්ට අභියෝගයක් කරන්නම්. අල්ලාහ් කියනවා දැන් ඔබගේ මරණය වේලාව ළඟව තිබෙනවා. උගුරු දණ්ඩට මේ ප්‍රාණය පැමිණ තිබෙනවා. මේ ප්‍රාණය නැවත ඇඟ ඇතුළට ගන්න බලමු. අල්ලාහ් අභියෝග කරනවා සහෝදරවරුනි, ඔබ බෞද්ධයෙක් වෙන්න පුළුවන්, ඔබ හින්දු කෙනෙක් වෙන්න පුළුවන්, ඔබ යුදෙව්වෙක් වෙන්න පුළුවන්, ඔබ ක්‍රිස්තියානි කෙනෙක් වෙන්න පුළුවන්. අපගේ කුරාණයේ කියනවා ඔබලාට පුළුවන් නම්, අල්ලාහ් කියනවා තර්ජිඋනහා ඉකුතුම් සාදිකීන්. නුඹලා සත්‍යවාදීන් වන්නේ හුනම්, නුඹලා සත්‍යවාදීන් වන්නේ හුනම් නැවත ප්‍රාණය ගෙන්වා ගන්න පුළුවන් ද සහෝදරවරුනි? පුළුවන් ද මාහිතවත් දයාබර සහෝදරවරුනි? කුමන ආගමක හරි, කුමන ආගමික ග්‍රන්ථයක හරි මේක කතා කර තිබෙනවාද? නැහැ සහෝදරවරුනි. අපි හොඳින් කල්පනා කරන්නට ඕනි මේ මරණය ලං වෙන වෙලාවට මේ ඉස්ලාම් ධර්මයේ වළඳ ගත යුතුයි. මරණය ලං වෙන වෙලාවතෙක් අල්ලාහ් අපිට අවකාශයක් ලබා දී තිබෙනවා. එසේ නොවන්නට දැවෙන අපායට යන්නට සිදුවේවි. ඉස්ලාම් මේ කුරාණය සත්‍ය කියලා ඔප්පු කරන්න සාක්ෂියක් තමයි මේක. ගෞරවනීය වැඩිහිටිනි සහෝදරවරුනි, අල්ලාහ් කියනවා කල්ලා ඉදා බලගතිත් තරාකි. අල්ලාහ් කියනවා ඔබගේ උගුරු දණ්ඩ වෙත, ඔබගේ ප්‍රාණය ලඟු විට වකීල මන් රාක්. අල්ලාහ් කියනවා ළඟ සිටින්නන් ගාව ඒ මරණයට ළඟා වෙන පුද්ගලයා අසාවිලු වෛද්‍යවරුන් කවුරුත් නැද්ද? මතුරන්නන් කවුරුත් නැද්ද? සහෝදරවරුනි, ඒ වෙලාවේදී ප්‍රාණය උගුරු දණ්ඩ මතට පැමිණියහොත් අපි සියලු දෙනාම දන්නවා අපි මැරෙන්න යනවා, අපගේ ජීවිතේ ඉවරයි කියා අපි සියලු දෙනාම දැනගන්නවා. එම නිසා තමයි මුම්මින්වරයෙකු මුස්ලිම්වරයෙකු ලෑස්ති පිට ඉන්නට ඕනේ. අදද හෙටද ලබන සතියේද අපි දන්නේ නැහැ. එකපාරටම ඒ මෞත් එක, මේ මරණය අපිව ලං වෙනවා අපි නොදැනවත් වුණ. බිය විය යුතුයි සහෝදරවනි. අල්ලාහ් අපිට අවකාශයක් ලබා දී තිබෙනවා අල්ලාහ්ව බියවන්නට, පෞසමා අයදින්නට උසස් වූ රමලාණය පැමිණ තිබෙනවා. මේ රමලාණය උපරිම වශයෙන් ප්‍රයෝජනට ගත යුතුයි. ඉන් පස්සේ අල්ලාහ් කියනවා දැන් මනුෂ්‍යයා කියාවිලු වදන්න අන්නහුල් ෆිරාක්. මම වෙන්නට යනවානේ, මම මැරෙන්නට යනවානේ. වදන්න, ඔහු සිතාවි මම මැරෙන්න යනවානේ. ඔහුගේ වෙන්වීම ඔහුම ස්ථීර කරගන්නවා සහෝදරවරුනි. මෙහෙම සිතාගෙන ඉන්නකොට එක පාරට මල්ලා කියනවා වල්තෆතිස්සාකු බිස්සාක්. කෙන්ඩයත් සමඟ පැටලෙනු ඇත. උලමාවරු පවසනවා සහෝදරවරුනි, සාක් කියන්නේ කෙන්ඩය. පවුලේ අය බලන් ඉන්නවා ඉක්මනටම මොහුව වලරන්න. මලායිකාවරු බලාගෙන ඉන්නවා මොහුගේ ප්‍රාණය, මොහුගේ රූහුව අරගෙන අල්ලාහ් වෙත ගෙනියන්න. ගෞරවනීය වැඩිහිටිනි සහෝදරවරුනි,
මනුෂ්‍යයෙක් හැටියට ජීවත් වෙන මේ පුද්ගලයා, මිනිහෙක් විදියට ජීවත් වෙන පුද්ගලයා, ඩොක්ටර් කියව මේ පුද්ගලයා, ටීචර් කියා අමතු මේ පුද්ගලයා, ලෝයර් කියා අමතු මේ පුද්ගලයා, ඇමරිකාවේ ජනාධිපති කියා අමතු මේ පුද්ගලයා, අගමැති කියා අමතු මේ පුද්ගලයා, මුදලාලි කියා අමතු මේ පුද්ගලයා, එකපාරටම සහෝදරවරුනි මිනිහක් වෙලා හමාරයි, ඩෙඩ් බොඩියක් වෙලා හමාරයි, මයියත් බවට පත් වුණා, මයියත් බවට පත් වුණා සහෝදරවරුනි. අල්ලාහ් කියනවා ඔහුව අපි ගාව යවන්න. ඉලා රබ්බික යවුම ඉදිනිල් මසාක්, ඉලා රබ්බික යවුම ඉදිනිල් මසාක්. එදින නුඹගේ පරමාධිපති අල්ලාහ් වෙත ඇදගෙන යනු ලබයි. එම නිසා තමයි උලමාවර පවසනවා මරණය ළඟාවන තුරු අමල් කරගෙනම සිටින්න, අල්ලාහ් ගැන හොඳ ආකල්පයක් ඇති කරගන්න, මෞත් ළඟාවන විට, මරණය ළඟාවන විට අල්ලාහ් ගැන හොඳ ආකල්පයක් ඇති කරගෙන තමයි මරණයට පත් වෙන්නට ඕනේ. ගෞරවනීය වැඩිහිටිනේ සහෝදරවරුනි, ඔබලා දන්නවා ඇති හජ්ජාජ් ඉබ්නු යූසුෆ් සාධාරණ පෞකාරයෙක් නෙවෙයි, සහාබාවුරුන් මරපු කෙනා මේ හජ්ජාජ් ඉබ්නු යූසුෆ්. මේ හජ්ජාජ් ඉබ්නු යූසුෆ් වරක් ජුම්මා දේශනාවක නිර්තමෙන් ඔහු කිව්වා, ඉන්නි අරා රුඋසන් කද අයිනත් වහාන කිතාකුහා වඉන් වඅන්නි ලසාහිබුහා, ඉන්නි අරා රුඋසන් කද අයිනත් වහාන කිතාකුහා වඅන්නි ලසාහිබුහා. පොඩ්ඩක් ඔලු පේනවා, ඒ ඔලු ටික පැහිලා තිබෙනවා, ඒ ඔලු ටික කපන කෙනා මම තමයි, මේ සියලුම දෘෂ්ට ක්‍රියාවන් කළ පුද්ගලයා තමයි මේ හජ්ජාජ් බින් යූසුෆ් කියන කෙනා. මේ හජ්ජාජ් බින් යූසුෆ් සියලුම දේවල් කර අවසානයේ ඔහුගේ මරණ වේලාව ළඟවන විට ඔහු කීවා, යා අල්ලා සියලුම දෙනාම කියනවා යා අල්ලා මම නිරයවැසියෙක් කියලා, මම අපායට යනවා කියලා යා අල්ලා, යා අල්ලා නුඹ මාත් එක්ක ආදරෙණී යා අල්ලා. ගෞරවනීය වැඩිහිටිනි සහෝදරනි, මම උදාහරණයක් වශයෙන් ඔහු කිව්ව සහෝදරවරුනි, ඉමාම් ශාෆිඊ රහමහුල්ලා මරණය අවස්ථාව ළමුණා. ගෞරවනීය වැඩිහිටිනි සහෝදරවරුනි, මේ ඉමාම් ශාෆිඊ රහමහුල්ලා ගස්සාවේ ඉපදුනා, ෆලස්තීන්හි ගස්සාවේ ඉපදුනා, මොහින් පස්සේ බග්දාද් වලට ගිහින් පසුව මිසර් වලට, මුළු ලෝකයටම ඉස්ලාමයේ පතුරවලා සකරාතයේදී, මීට වැඩිය මට මොනවත් කරන්න බෑ යා අල්ලා, අල්ලාහ් මගේ පව් සමා කරන්න යා අල්ලා. අවසානයේදී අල්ලාහ්ගේ රහමතේ ඉල්ලනවා, අල්ලාහ්ගෙන් පව් සමා කරනවා සහෝදරවරුනි, හොඳ ආකල්පයක් ඇති කරගන්න. ගෞරවනීය වැඩිහිටිනේ සහෝදරවරුනි, ඔලමාවරුන්ගේ නායකයා මිකදාමුල් උලමා මුආද් බින් ජබල්, මේ මුආද් බින් ජබල් නබිතුමාණන් කිව්වා, මේ මුආද් බින් ජබල් කවුද? මේ මුආද් බින් ජබල් තමයි, අලමකුම් බිල් හලාලි වල් හරාම්, හරාම් හලාල් ගැන ගොඩක් අවබෝධය ඇත්තා මේ මුආද් බින් ජබල්. මේ මුආද් බින් ජබල්ගේ සකරාතේ ළඟවන විට ඔහුත් අල්ලාගෙන් පව් සමා ඇහැදියා, ඔහුත් පව් සමා ඇද්දා, අල්ලාගෙන් පව් සමා ඉල්ලුවා සහෝදරවරුනි. ඒ වගේම තමයි කුර්ආනයේ කටපාඩම් කළ කාන්තාවක් හසන්, කාන්තාවක් සිරියා, කුර්ආනයේ කටපාඩම් කළ කාන්තාවක් සිරියා, ඒ තමයි හසන් රලියල්ලාහු අන්හු තුමාගේ මිලිබිරි නෆීසා. මේ කාන්තාව මරණය ළඟවන අවස්ථාවේදී උපවාසයේ යෙදී සිටින්නට ඕනේ කියා අල්ලාහ්ගෙන් දුවා ප්‍රාර්ථනා කරා, අවුරුදු 25ක් දුවා ප්‍රාර්ථනා කරා, මරණයට ළඟවන විට උපවාසයේ සිටියා. ඇයට දැඩි වේදනාවක් දරාගන්නට බැහැ. සියලු ළමුන් කිව්වා, අම්මේ උපවාසය අත්හරින්න. එවිට ඇය කීවා, මම අවුරුදු 25ක් අල්ලාහ්ගෙන් දුවා ඉල්ලුවා, අල්ලාහ් දැන් මේ අවස්ථාව ලබා දී තිබෙනවා, මම අල්ලාහ්ගෙන් දුවා ඉල්ලුවා යා අල්ලාහ්, මම මරණයට පත්වෙන අවස්ථාවේදී මම උපවාසයේ යෙදී සිටිය යුතුයි, මම උපවාසයේ යෙදී සිටිය යුතුයි යා අල්ලාහ්, දැන් මේ අවස්ථාව අල්ලාහ් ලබා දී තිබෙනවා, ඒක මං නැති කරගන්නද පුතේ කියලා කිව්වා. ගෞරවනීය වැඩිහිටිනි සහෝදරවරුනි, ඒ කාන්තාව මරණයට පත්වෙන වෙලාවේදී අල්ලාහ්ගෙන හොඳ ආකල්පයක් ඇති කරගෙනමින් කුරාණයේ වාක්‍යයක් කියවුවා. සූරා අන්ආම් ඒ එන වාක්‍යයක්, කුල් ලිමන් මා ෆිස් සමාවාති වල් අර්ද් කුල් ලිල්ලාහ් කතබ අලා නෆ්සිහි රහ්මහ්. ආසේ හා පොළවේ ආධිපත්‍යය කවුරු කාට තියෙන්නේ, අල්ලාහ් ඔහුමත රහ්මතය අනිවාර්ය කළා කියන ආයතය පාරායනය කරන විටම ඇගේ ප්‍රාණය ගැලවෙනවා. අල්ලාහ් කියනවා,
இலா ரப்பிக யௌமைதினில் மசாக். அல்லாஹ் கீனவா அல்லாஹ் வெத யவன்ன கிவோத் எக்கோ ஸ்வர்கய எக்கோ அபாய எபவின் அல்லாஹ் அபகே மரணே லங்வன விட்ட கலிமா வக்கியா மரணேட் பத்துவிட்ட தௌஃபிக் கர்னே அல்லாஹ் எல்லாம் வந்து அவசானே கிளபா தென்னே அல்லாஹ் சுஜூத் ஹி மரணே தென்னே அல்லாஹ் وآخر دعوانا الحمد لله رب العالمين.